ආයිබෝන් කියලා පිළිගන්නව හැම දෙනෙක්ම ලෝකේ ධනවත්ම රටවල් විශාල ප්‍රමාණයක් තියෙන කලාපයක් විදිහට යුරෝපය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ලෝ පුරා බොහෝ රටවල පුද්ගලයන් රැකියාවකට හෝ අධ්‍යාපනය සඳහා යුරෝප රටකට යන්න උනන්දුයි. නමුත් ශ්‍රී ලංකාව වැනි රටවල පුද්ගලයන්ට යුරෝප රටකට වීසා ලබා ගැනීම ඉතාමත්ම අමාරු කාර්යයක් විදිහට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් ලාංකිකයන්ට යුරෝප රටවල් අතරින් ස්ටුඩන්ට් වීසා හෝ වර්කින් වීසා ලබා ගන්න තරමක් හෝ පහසු රටවල් කිහිපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන රටවල් දෙකක් වන රුමේනියාව සහ පෝලන්තය පිළිබඳ අද වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. යුරෝප සංගමයේ රටවල් අතරින් ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන්ම වැඩ බලපත්‍රයක් ලබා ගන්න පුළුවන් රට විදියට රුමේනියාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පෝලන්තය යුරෝපයේ සෙන්ගන් රටවල් අතරින් අඩුම වියදමකින් ඉතාමත්ම ගුණාත්මක අධ්‍යාපනයක් ලබන්න පුළුවන් රටක් විදියට ප්‍රසිද්ධයි. ඊට අමතරව පෝලන්ත රැකියා අවස්ථාත් SLBFE හරහා සුළු වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනවා. ඒ නිසා අද වීඩියෝවෙන් මේ රටවල් දෙක පිළිබඳ සියලුම විස්තර සොයා බලමු. ඒ වගේම විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. මේ අතරින් පෝලන්තයේ පිහිටීම අනුව මධ්‍යම යුරෝප රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔවුන් යුරෝප සංගමයේ සහ සෙන්ගන් සම්මුතියේ සමාජිකත්වයේ දරනවා. පෝලන්තයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 312,696ක් වෙනවා. අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ වෝසෝ නමින්. පෝලන්තයට බටහිරින් සහ දකුණින් ජර්මනිය, චෙක් රිපබ්ලික් සහ ස්ලෝවැකියාව මායිම් වෙනවා. ඒ වගේම නැගෙනහිරින් සහ උතුරින් යුක්‍රේනය, බෙලාරුස්, ලිතුවේනියා සහ රුසියාව පිහිටා තිබෙනවා. පිහිටීම අනුව රුමේනියාව සැලකෙන්නේ මධ්‍යම නැගෙනහිර සහ අග්නිදිග යුරෝපයේ සංදිස්ථානයක පිහිටි රටක් විදියට. ඔවුන් යුරෝප සංගමයේ සමාජිකත්වයේ දරනවා. නමුත් රුමේනියාව තවමත් සෙන්ගන් සම්මුතියේ සමාජිකයෙක් නෙමෙයි. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 238,397ක් වෙනවා. අගනුවර සහ විශාලම නගරය විදියට සැලකෙන්නේ බුකාරෙස්ට් නගරය. ඒ වගේම හංගේරියාව, සර්බියාව, බල්ගේරියාව, යුක්‍රේනය සහ මොල්ඩෝවා රුමේනියාව සමග දේශ සීමා බෙදා ගන්නවා. 2022 වර්ෂයේ වෙද්දී පෝලන්ත ජනගහනය මිලියන 37.9ක් වෙනවා. ඒ අතරින් 98%ක්ම ජීවත් වෙන්නේ පොලිස් ජාතිකයන්. ඔවුන්ගේ ප්‍රධානම ආගම ක්‍රිස්තියානි වන අතර නිල භාෂාව විදියට සැලකෙන්නේ පොලිස් භාෂාව. ඒ වගේම 2022 වෙද්දී රුමේනියාවේ ජනගහනය මිලියන 19.29ක් වෙනවා. නමුත් 1990 වෙද්දී එහි ජනගහනය මිලියන 23.2ක් වුණා. ඒ අනුව ජනගහන වර්ධන වේගය ඍණාගයක් ඇති රටක් විදියට රුමේනියාව හඳුන්වන්න පුළුවන්. රුමේනියාවේ තරුණ පිරිස් විශාල වශයෙන් විදේශගත වීම මේ විදියට ජනගහනය අඩු වෙන ප්‍රධානම හේතු විදියට සැලකෙනවා. ඒ අනුව ඉතාලියේ මිලියනයක්, ඉස්පාඤ්ඤයේ මිලියනයක් සහ ජර්මනියේ ලක්ෂ 8ක් රුමේනියානුවන් ජීවත් වෙනවා. රටේ ප්‍රධාන ආගම ක්‍රිස්තියානි වන අතර නිල භාෂාව විදියට සැලකෙන්නේ රුමේනියන් භාෂාව. රටවල් දෙකේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. 2021 ලෝක බැංකු වාර්තාවට අනුව පෝලන්තයේ GDP අගය ඩොලර් බිලියන 655ක් වෙනවා. ඒ අනුව එය ලෝකේ 23 වෙනි ප්‍රබලම ආර්ථිකය විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රුමේනියාවේ GDP අගය ඇමරිකන් ඩොලර් බිලියන 287ක් වෙනවා. එය සැලකෙන්නේ ලෝකේ 46 වෙනි විශාලම ආර්ථිකය විදියට. 2021 අවසන් වෙද්දී දල්දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව පෝලන්ත වැසියෙක්ගේ ආදායම වාර්තා වෙන්නේ ඇමරිකන් ඩොලර් 17,318ක් විදියට. ඒ වගේම රුමේනියාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 14,864ක් විදියට වාර්තා වෙනවා. ඒ අනුව රුමේනියාවේ ඇවරේජ් මාසික වැටුප රුමේනියන් ලේ 3,300ක් වෙනවා. ඒ මුදල ශ්‍රී ලංකන් රුපියල් 150,000කට ආසන්නයි. නමුත් රුමේනියාවේ බොහෝ කම්කරු රැකියා සඳහා මීට වඩා අඩු වැටුපක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. පෝලන්තයේ ඇවරේජ් මාසික වැටුප යුරෝ 1000කට ආසන්නයි. ඒ ශ්‍රී ලංකන් මුදලින් රුපියල් 230,000ක් වෙනවා. කෙසේ වෙතත් මේ රටවල් දෙකේම තරමක ආදායම් පරතරයක් පවතිනවා. ඒ නිසා විවිධ රැකියා කාණ්ඩ අනුව වැටුප් අඩු වැඩිවීම සිදු වෙන්න පුළුවන්. 2021 ලෝක මානව සංවර්ධන දර්ශකයට අනුව පෝලන්තයේ 35 වෙනි ස්ථානයේ සහ රුමේනියාව 49 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. ඒ වගේම ලෝක සතුටු දර්ශකයට අනුව පෝලන්තයේ 43 වෙනි ස්ථානයේ රැඳී සිටිද්දී රුමේනියාව රැඳී සිටින්නේ 47 වෙනි ස්ථානයේ. ඒ ලයිස්තුවේ පලස්තීනය, චැඩ් රාජ්‍ය සහ උගන්ඩාවට පසුපසින් ශ්‍රී ලංකාව 130 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා.
ලෝක පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීම අනුව පෝලන්තයට 8 වෙනි ස්ථානයේ හිමි වෙද්දී රුමේනියාවට හිමි වෙන්නේ 16 වෙනි ස්ථානය. ඒ අනුව වීසා ගැටලුවක් නොමැතිව පෝලන්ත පාස්පෝර්ට් එකෙන් රටවල් 183කට සහ රුමේනියා පාස්පෝර්ට් එකෙන් රටවල් 174කට සංචාරය කරන්න පුළුවන්. යුරෝපා සංගමයේ සෙන්ගන් සමාජික රටවල් අතරින් අධ්‍යාපන වියදම් සහ ජීවන වියදම් අඩුම රටක් විදිහට පෝලන්තය සැලකෙනවා. එහි සාමාන්‍ය උපාධියක් සඳහා වසරක අධ්‍යයන ගාස්තු ඇමරිකන් ඩොලර් 2400කට ආසන්නයි. ඒ වගේම ආචාර්ය සහ පශ්චාත් උපාධි සඳහා සහ වෘත්තීය පාඨමාලා සඳහා වසරකට ඩොලර් 3650ක් වැය වෙනවා. ජාත්‍යන්තර සිසුන්ට පෝලන්තයේ තුලදී මාසකට යුරෝ 300ත් 550ත් අතර ජීවන වියදමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව එහි අධ්‍යාපන වීසාවක් සම්පූර්ණ වෙන්න ජීවන වියදම් සහ උපකාරක ගාස්තු ගෙවීමට මුදල් තිබෙන බවට සනාථ කළ යුතුය. ඒ සඳහා ඇමරිකන් ඩොලර් 13000කට නොඅඩු බැංකු ශේෂයක් ඉදිරිපත් කළ යුතුය. ඒ වගේම ජාත්‍යන්තර සිසුන්ට පෝලන්තයේදී සතියට පැය 20ක් දක්වා part time job කරන්න හැකියාව පවතිනවා. අනිකුත් යුරෝපා රටවලට සාපේක්ෂව ජාත්‍යන්තර සිසුන් සඳහා රුමේනියාවේ අධ්‍යාපන තත්ත්වය එතරම් සුබවාදී නැහැ. එහි අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර සිසුන්ට වසරකට යුරෝ 2000 සිට 5000 දක්වා මුදලක් වැය වෙනවා. ඒ වගේම සතියට පැය 20ක් part time job කරන්න හැකියාව පවතිනවා. නමුත් part time job මගින් මාසකට උපයන්න පුළුවන් වෙන්නේ රුමේනියන්ලේ 450 750 අතර මුදලක්. ඒ මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකන් රුපියල් 20000ත් 35000ත් අතර අගයක් ගන්නවා. රටවල් දෙකේ රැකියා අවස්ථා පිළිබඳ දැන් සොයා බලමු. රුමේනියාව සහ පෝලන්තයේ SLBFV හරහා ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබා දෙනවා. මේ අතරින් රුමේනියාව තුල ශ්‍රී ලාංකිකයන් සඳහා සෑමාංශයකින්ම වගේ රැකියා පවතිනවා. එහි සාමාන්‍ය වැටුප රුපියල් 90000ත් 160000ත් අතර අගයක් ගන්නවා. එහි රැකියාවක් සඳහා යන ශ්‍රී ලංකාවේ ඒජන්සියකින් අය කරන ගාස්තුව රුපියල් 450000 සිට 106000කට ආසන්නයි. රුමේනියාවේ රැකියා පිළිබඳ සීලුම් විස්තර ඇතුළත් වීඩියෝ කිහිපයක් අපි මීට පෙර සිදු කළා. මේ වීඩියෝයේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් හරහා ඔබට මේ වීඩියෝ වලට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම පෝලන්ත රැකියාවත් වාර්ෂිකව සුළු ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනවා. නමුත් ඒ සඳහා විශාල කාලයක් සහ මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ලංකාවේ ප්‍රධාන ඒජන්සි බොහෝමයකින් පෝලන්ත රැකියාව සඳහා ආයදුම් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා රුමේනියාවට සාපේක්ෂව පෝලන්තේ වැටුප් ඉහළ වුණත් එහි රැකියාව සඳහා විශාල අවදානමක් ගන්න සිද්ධ වෙනවා. මේ රටවල් දෙකේම ස්ථිර පදිංචිය ලබා ගන්න වසර 5ක නීත්‍යානුකූල පදිංචියක් සහ ස්ථිර ආදායම් මාර්ගයක් තිබිය යුතුයි. රුමේනියාව සහ පෝලන්තය පිළිබඳ සිදු කෙරුමේ වීඩියෝ ඔබට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 250කට ආසන සංඛ්‍යාවක් සිදු කළා. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.